for everyone that is special. A chocolate so special, you call it Revello. අභ්‍යන්තර ගුවන් කමන් සඳහා රුපියල් කෝටි 15කට අධික මුදලක් වැය කිරීමේ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණියා. නිර්නාමිකව ලැබිච්ච පැමිණිල්ලක් ගැන පරීක්ෂා කරන්න එන්න කිව්වේ අභ්‍යන්තර ගුවන් ගමන් ගැන. ඉතින් චන්ද්‍රේ කාලේ ගුවන් ගමන් කීපුව ගැන තමයි අහන්නේ. ඒක පස්සේ තියෙන ගුවන් ගමන් කීපුවක නෙවෙයි ගුවන් ගමන් යන්න පස්සේ බිල ගෙව්වේ. ඉතින් බලනකොට යහපාලන ආණ්ඩුවේ බිල ගෙව්වත් අමාරු වැටෙනවා බිල නොගෙව්වත් අමාරු වැටෙනවා. මේ පරීක්ෂණ ගැන දේවල් නැතුවද? රජයේ දේපොළ පාවිච්චි කරලා මහදින මුදල් පාවිච්චි කරලා හොයන්නේ මොකද්ද? මැතිවරණ කාලේ හෙලිකොප්ටර් පාවිච්චි කරපු අය බිල ගෙව්වේ කොහොමද කියලා? සාක්ෂි මෙතර යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කැඳවා තිබුණේ CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඔහු මාධ්‍යට අදහස් නොදක්වා පිටව යාමට සූදානම් වුවත් පසුව මාධ්‍යට අදහස් පළ කළා. CSN සම්බන්ධව කැඳවීමක් කරලා තිබ්බා. තවදුරටත් හෙට දිනේ ප්‍රශ්න පිළිම හොදා එන්න කියලා. උදේ 9:00 මාර්ට් වගේ ඉඳලා දැන් එනකම් කරා. තවත් හෙටත් කරනවා. ලොකු ස්තුතියි. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති දනසිරි අමරතුංග මහතාද අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කැඳවා තිබුණා. ශිලන්ති රාජපක්ෂ මැතිණියගේ ගල්කිස්සේ නිවස සාදා තියෙන ස්ථානය සම්බන්ධ කට උත්තරයක් ගන්න එන්න කිව්වේ. ඒ නිවස හදලා තියෙන තැන යෝෂිත රාජපක්ෂ මහත්තයාට ශිලන්ති මැතිණියක දීලා තියෙනවා. ඒ හදපු එක නීත්‍යානුකූලද එහෙම නැත්නම් ඒ හදපු ස්ථානය සම්බන්ධ ගැටලුවක් ඇත්තිනවා කියලා ඒ ගැන සාකච්ඡා කරන්න ඒ ගැන කට උත්තරයක් ගන්න දෙන්න කියලා කිව්වේ.